diesel, petrol, nasi kalau mir kalau kita kerupuk dia tak ada yang kena.
ඔගොල්ලොන්ට අද වෙනකම් මේ බොගන්තලා හොස්පිටල් එකක් තියෙනවා දැන් මේ හදිස්සිය මෙතන කවුරුහරි අසනීප වුණොත් ගිහලා හදිස්සියකට සර්ජරි එකක් කරලා මේ මිනිස්සුගේ ජීවිතේ බේරගන්න පුළුවන් හොස්පිටල් එකක් තියෙනවා මේ අද වෙනකම් නැහැ නේ අද වෙනකම් නැහැ ඒ කියන්නේ ඔගොල්ලෝගේ දරුවෙට හදිස්සියක් වුණොත් මේ බෙහෙත් ටිකක් ගන්න මෙතන කොතන නුරට චන්ද දීලාපු නායකයෝ ඔබලු උපන්න සාධකේ ඉන්දියානු දෙමළ කියලා තියෙනවා තාම මොකද මම අධිකාරියෙක් වගේ මම උපන්න සාධක මම සාධක මම සයින් කරන්නේ මම සයින් කරනකොට තාම තියෙනවා ඉන්දියානු දෙමළ කියලා එතකොට මට ඇත්තටම හිතුණා අවුරුදු 200ක් ලංකාවට ඇවිල්ලා ඔබලු තාම ඉන්දියානු දෙමළ කියලා උපන්න සාධක කියලා මම පෞද්ගලිකව මම හිතනවා කිසිම දෙයක් ලියන්න ඕනේ නැහැ ශ්‍රී ලාංකික කියලා තමයි උපන්න සාධක ලියන්න ඕනේ නමුත් අනන්‍යතාවයක් වුණේ කියලා හිතනවා නම් ශ්‍රී ලාංකික දමිළ ජනතාවක් ඉන්න ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවක් ඉන්නවා නම් ඒ අතුමතර මේ උපන් සාධක එදෙනු වෙනස් කරලා පටන් ගන්න ඕනේ. ඕගොල්ලොන්ට නුවර කොළඹ අනිත් ප්‍රදේශවල ඉන්න ජනතාව වගේ සමායිතිවාසිකම් සමාන ගෞරවයක් හැම ප්‍රදේශයකින් ලැබෙන්න ඕනේ. ඕගොල්ලොන්ට දරුවන්ට කොළඹ නුවර ඉන්න දරුවන්ට වගේ ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රදේශවල. හදිසියකට ඕගොල්ලොන්ට සෞඛ්‍ය ගැටලුවක් ආවට පස්සේ අනිත් ප්‍රදේශවල ළමයිට අනිත් ප්‍රදේශවල අම්මලට වගේ බෙහෙත් ටිකක් ගන්න හොඳ හොස්පිටල්ක් තියෙනවා. නුවරළි දිස්ත්‍රික්කේ මම හිතන්නේ මම මෙතනම ගිහුවා මාතෘ මරණ වැඩිම සිද්ධ වෙන්නේ නුවරළි දිස්ත්‍රික්කේ. ඒ මේ වතුකරේ ඉඳලා. වතුකරේ අවම සෞඛ්‍ය පහසුකම් ඔකල 76ක් දීලා වාහනවල යනවා, ට්‍රේන් වල යනවා, වේගෙන් එළියෙලා කරපු සංවර්ධනයේ ප්‍රතිඵල තමයි මාතෘ මරණ සංඛ්‍යාව වැඩිම දෙන්නේ නුවරළි දිස්ත්‍රික්කේ. ඒ වගේම ළමා මරණ සංඛ්‍යාව වැඩිපුර දෙන්නේ නුවරළි දිස්ත්‍රික්කේ. මම වතුකරේ ඉඳලා මගේ ළමයව බේරගත්තේ ත්‍යා මුදලාර මට වාහනයක් තිබ්බින්දා මගේ ළමයව බේරගත්තා නැත්තම් රන්සිගේ වීදි මගේ ළමයව බේරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වේදනාව මට තියෙන ඉඳ තමයි මම මේ පිළිමත වැඩිමුණු සැලකීමක් උනේ. මම ඔයලබල දෙත්තා මාතෘ මරණ වැඩිමුණු වලදී ළමා මරණ වැඩිමුණු වලදී ඊට අමතරව මම ගිය ලක්ෂපාන හැමිල්ටන් ඩිවිෂන් එකට කෙළවලින් දින ඩිවිෂන් එක ඒ මිනිස්සු කියනවා සර් දැන්ද සර් මගේ වාහනේ විතරක් හතර පහ දෙනෙක් මිනිස්සු නැතිලා දිනවල හොස්පිටල් එකට අරන් යනවා. ඉතින් ඒ අවුරුදු පාසලකට ඕගොල්ලෝ මෙච්චර කාල දුක් විඳගෙන ඉඳපු එකම ලොකු දෙයක් මේ මෙච්චර කාලයක් රජයට කිසිම බලපෑමක් නොකර ඒකට හේතුව ඕගොල්ලොන්ට අධ්‍යාපනය දුන්නේ නැහැ. හේතුව ඕගොල්ලෝ අධ්‍යාපන මණ්ඩලයට ආව නම් මේ කම්බුර දේශපාලනයට පැවැත්මක් නැහැ. ඉතින් ඒ පැවැත්ම නැති වෙනවනේ ඒගොල්ලෝ කැමති නැතිනේ ඒගොල්ලොන්ට ඕනකම තිබ්බා. ඕගොල්ලෝ දිගටම මේ ලයිමේ තියාගෙන ඉන්නනේ. ඉතින් බෝගන්තලා ප්‍රදේශය දියුණු කරන්න පුළුවන් වුණා දියුණු කරන්නේ මොකද බෝගන්තලා ටවුන් එක මේ මෙතන මම හිතන්නේ හැමෝම ඉන්නවා මුදලාල්ලා ඉන්නවා එතකොට ස්ටාෆ් එකේ මගේ කට්ටිය ඉන්නවා වතුකරේ සේව කරන හැමෝම ඉන්නේ තමයි පොදුවේ බැලන්ස් කරලා කතා කරන්නේ දැන් මෙතන කඩවල වල ඉන්න කට්ටියද මෙතන බිස්නස් එකට එන්නේ වතුකරේ එන පටිවලින් ඔගොල්ලෝ පටියක් වෙලා ඔගොල්ලෝ ආර්ථික අතින් දියුණු වුණොත් තමයි මේ ටවුන් එක දියුණු වෙන්නේ දැන් තේව කවමාන්තේ පල්ලෙහාට යනවා නම් පල්ලයට යන්නේ මෙතන කඩවල වලට ඒකේ බලපෑම් වෙනවා. ඉතින් ඇත්තටම මගේ අදහස මගේ නුවරලියට මම එකනිදද මම හිතන්නේ මම ඒක සාකච්ඡා කරන්න ලෑස්තිලා ඉන්නවා. මේ නුවරලිය ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ තියෙනවා අපේ නැෂනල් රිසෝස් මැනේජ්මන්ට් සර්විස් කියලා එකක්. ජාතික සම්පත් කළමනා කරන ආයතනය. මම හිතන්නේ අහලා නැහැ. ඇත්තට ඒක තියෙන්නේ මේ ලංකාවේ තියෙන නැෂනල් ඇසට්ස් සම්පත් මොනවද කියලා අඳුනගෙන ඒවා නිසියාකාරයෙන් කළමනාකරණය කරන්න. ඉතින් ඒකට කළමනාකරණය කරන්න බුද්ධිමත් පිරිසක් යන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒ ආයතන තියෙනවා, ආයතන නිලධාරීන් ඉන්නවා. හැබැයි අපේ තියෙන සම්පත් මොනවද කියලා අඳුරගන්නේ නැහැ. මට නුවරඑළියේ ඉඳන් කන්දකේ ඉඳන් උදේ නැගිට්ටම ඉර පායනකේ ඉඳන් බලාකුළු පේනකේ ඉඳන් ඒ හැමදේම සම්පතක්. ඒ හැමදේම සම්පතක් වෙන්න නම් මේ නුවරඑළිය කෘෂිකර්මාන්තය පදනම් කරගෙන ජීවිකාව කරගත්ත මිනිස් කොටසක් ඉන්නේ. එතකොට කෘෂිකර්මාන්තයේ අපි සංචාරක ව්‍යාපාරය ටුවරිසම් මේ දෙකම ඒකාබද්ධ කරොත් මම හිතනවා මේ ප්‍රදේශයේ සිංගප්පූරුවක් වෙන එක වැඩි ඈතක නැහැ. මම දැන් ටුවරිසම් කියලා කියන්නේ ගෙගරි වටේ
අපි ඉන්නවා බොනස්ලා සුදු දෙන්නේ තුන්දෙනෙක් කැරි කැරි ඉඳලා ආපහු යනවා. හැබැයි අපේ නිලධාරීන්ට වැඩ පිළිවෙලක් නැහැ. ඒ එන බොනස්ලා ටික හඳුකරේ ඇතුළට අරන් එන්න හඳුකරේ තියෙන ලස්සන තැන් පෙන්නන්න. ඒකට තමයි අර නැෂනල් රිසෝස් මැනේජ්මන්ට් සර්විස් කියලා මේ ආයතන දාලා සම්පත් හඳුනගෙන සම්පත් කළමනාකරණය කළා. ඒකට වැඩ පිළිවෙලක් හදලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නිලධාරීන් කොට්ටාසයක් සහ ඒකට නායකත්වය දෙන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඕගොල්ලෝ මේ කඳුකරෙන් මේ අවුරුදු 75ට යවලා නැහැ. ඕගොල්ලෝ බැලුවා ඕගොල්ලෝ ජාතිකත්වය පදනම් කරගෙන අපේ දෙමළ නායකයෙක් යවන්න ඕනේ කියලා. අපේ සිංහල කට්ටියත් එහෙමයි. ഇതുව ජාතිකත්වය පදනම් කරගෙන අපේ සිංහල නායකයෙක් යවන්න ඕනේ කියලා. හැබැයි හරි මිනිස්සෙක් එතනට යවන්න කවුරු උත්සාහ කරේ නැහැ. ඕගොල්ලෝ අපි මේ 75 වසරක දේශපාලනේ දෙමළ සිංහල මුස්ලිම් කියලා බෙදලා වෙන් කරලා ඒගොල්ලෝ පාලනය කරේ ඒගොල්ලොන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගන්න. ඉතින් මම හිතනවා දැන් ජාතික ජනවාදයේ අපේ ජනපතිතුමාගේ ආණ්ඩුවක් යටතේ අපි අනිවාර්යෙන් 150 වැනි මන්ත්‍රී සංඛාරයක් අපි මේසරේ පාර්ලිමේන්තුවට යවනවා. ඒතකොට ශක්තිමත්ම මෑත කාලයේ ආණ්ඩුව අපේ ජාතික ජනවාදයේ අපි හැම මිනිසයාගේම ගෞරවය ආරක්ෂා කරනවා. හැම ජාති මුස්ලිම් දෙමළ සිංහල ભેද නොතක හැමෝටම එකට ඉන්න පුළුවන් පරිසරයක් අපි රටතුළ නිර්මාණය කරනවා. ඊට අමතරව දැන් අර මම කිව්වා නැෂනල් රිසෝස් මැනේජ්මන්ට් සෙන්ටර් එක සම්පත්ත් මේ මොකන් තරාරේ මැනික් තියෙනවා. දැන් රත්නපුරේ පතල් කර්මාන්තය හොඳට කරගෙන යනවා. හැබැයි මෙහෙ කරන මේ කරන්නේ කොහොමද? හොරෙන් කරන්නේ. එතකොට ඒක කරන එකත් වැඩේ වෙනවා. හැබැයි මේ රජයෙන් ආදායමක් නැතිනවා. ඕක ඇත්තටම නිලධාරීන් එකතු වෙලා මේක හරියට කළමනාකරණය කරලා සම්පත් අඳුරගෙන එතකොට ඒ කරන්න පුළුවන් වෙලෙස හරියට බෙදාගෙන කරලා ඒ කරන්න පුළුවන් හැකියාව තියෙන අපේ ව්‍යාපාරිකයන්ට ඕ වතු ශේෂ්ත්‍රයේ වතු සමාගම් සමඟ සාකච්ඡා කරලා ඒක වැඩ පිළිවෙලක් හදලා ඒ ආදායම ඩොලර් වලින් එන්නේ. අපිට ඩොලර් අවුද්දයක් තියෙනවා. අපි ඩොලර් වලින් ඉදිරි අනාගතයේ ණය ටික ගෙවන්න ඕන. ඉතින් ඒ දේවල් අඳුනගෙන ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉගෙනගත්ත කොට්ටාසයක් තමයි පාර්ලිමේන්තුව යවන්න ඕන. එහෙම නැත්නම් පරම්පරාවෙන් ආවම මේ තාත්තට දුන්නා දැන් පුතාට දෙනවා දැන් පුතාගේ පුතාට දෙනවා. මේ අවුරුදු 75කට මේ කඳුකරේට කරපු දෙයක් නැහැ. ඉතින් අපි ඉල්ලන්නේ එකම අවස්ථාවක් අපට දෙන්න අපේ ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිම කෙනෙක් අපි අස්සම් කරලා මෙතෙන්ට ආවේ වැටුප් ගන්න නැතුව තමයි මේ සැරේ රට වෙනුවෙන් වැඩ කරන්න ආවේ. ඉතින් අපි ඔයගොල්ලෝගේ වතු මුදල් වලින් රුපියලක්වත් ගන්න නැතුව අපේ පෞද්ගලික යෙදෙමින් අපි මේ අවුරුදු පහ ඇතුළත ඔයගොල්ලන්ට මේ රටට යම් සිද්ධයක් කරලා පෙන්නනවා. අපි ආයේ ඔයගොල්ලන්ට මම හිතන්නේ ඒක කරලා පෙන්නුවට පස්සේ මෙහෙම මීටින් දෙලා ඡන්ද ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියයි අපි ඡන්ද දෙන්නම් කියලා. ඉතින් මම හිතනවා මෙතන මේ දේශපාලන මේ තිබ්බ ජරා මජර දේශපාලනේ මම හිතන්නේ මෙතනින් ඉවරයි. අර දීලා පත්තකට දීලා අපිට ඡන්ද ගන්න අවශ්‍ය නැහැ. අපි එන්නේ යම් කිසි වැඩ පිළිවෙලක් එක්ක. ඒකින්ද ඒ අවුරුදු 75 කරමු දේශපාලනයට තිත තියමු. ජාතික ජනබලවේගය ශක්තිමත් කරමු. එතකොට මේ සැරේ ගහන කඳිරේ ඔගොල්ලෝගේ දරුවෝ වෙනුවෙන් ඔගොල්ලෝගේ දරුවෝගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔගොල්ලෝගේ ඉගෙනගත්ත ළමයිගේ රැකියාව වෙනුවෙන් සහ ඔගොල්ලෝ වෙනුවෙන් ගහන කඳිරයක් යන මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගහන කඳිරයක් නෙමෙයි. ඒකින්ද අපට මම හිතනවා විශ්වාස කරනවා ටික ටික අපිට දැන් මේ කඳුරේ වෙනස් වෙගෙන යනවා. ජනාධිපතිවරණයේ තිබ්බ අඩුපාඩුකම් නැති වෙගෙන යනවා. සියලුම ජාතීන් එකමුතු වෙනවා. අපිව බෙදලා වෙන් කරලා මේගොල්ලෝ හොරගම් කරලා කරපු මජර ජනා දේශපාලනය මම හිතන්නේ මේ ලබන දාහතරෙන් දැන් අවසන් කළා. අපේ ජනාධිපතිතුමාට මේ කඳුරෙන් අපි හොඳ පණිවිඩයක් යමු. අපි ජාතීන් වශයෙන් බෙදලා නැහැ. ජාතීන් වශයෙන් අපි එකමුතු වෙලා ඔබතුමාගේ දැය ශක්තිමත් කරනවා. ඒකෙන් අපි කඳුරේට අපි අලුත් ජීවියක් දෙන්න මේ දාහතර වෙනද හැමෝම පෙළගමු කියලා මේ යෝජනා කරමින් මගේ වචන ස්වල්පයක් අවසන් කරනවා. ස්තුතියි.